the web news. එදා මයිදිනේ දවසේදී ඒකේ ඉන්න පරිම පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයෙක් මන්ත්‍රීවරයෙක් සභිකයෙක් ඉන්න කෙනෙක් ගාල්කාන්ත මහත්තයා කියනවා අපි අධිකරණ බලය ගමට දෙනවා. අපි අධිකරණ බලය ගමට දෙනවා. එතකොට ඒ ආර්ථික ප්‍රතිපත්තියේ එක කොටසක් තමයි අධිකරණය කියලා කියන රටක අධිකරණයේ ස්වාධීන අධිකරණයක් මේ රටේ හැම පුරවැසියෙකුටම අධිකරණයට යන්න අයිතිය තියෙන්න ඕන. ඒ අධිකරණ ප්‍රතිපත්තිය වෙනස් කරලා එතුමා දෙන්න යනවා දැන් ගමට අධිකරණය. එතකොට ගමට අධිකරණය දුන්නම මොකද වෙන්නේ? දැන් අපි හිතමු සභාපතිතුමනි දැන් ඔබතුමත් කොයි පැත්තට හරි ඡන්ද දෙන්න ඉපේ. ඔබතුමත් කොයි හරි මේ අපේක්ෂකව කාට හරි එක්කෙනෙකුට ඡන්ද දෙන්න ඕන. ඔබතුමා බහලා වැඩ කරන්නත් ඕන. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ අනුරපුරසාර මහත්තයා ගන්න 152යි කියමු. 51යි. 51ක් ගත්තාම ඉතුරු 149ක් තියෙනවා. ඒ 49 ඒ 49 කාටද වැඩ කරන්නේ? මේ අනිකුත් අපේක්ෂකයන්. අනිත් අපේක්ෂකයන් වැඩ කරනවා. වැඩ කරාට පස්සේ දැන් එතුමා නම් ජනාධිපති වෙන්නේ. උනාට පස්සේ මේ ගමට අධිකරණය දෙනවා දැන්. දුනා මේ අධිකරණ පද්ධතිය නෙවෙයි. හැබැයි එහෙම ගමට අධිකරණ පද්ධතිය කැලා නීතියටදී දුන්නා 88 89. එතන දුන්නා. අන්නේ දීපු ක්‍රමයට දුන්නොත් මේ 51ක් වෙච්ච අනුර කුමාර ජානාගර ඡන්දේ දුන්න නම් දීපු නැති ඔක්කොම අය වැරදිකරුවෝ බවට තමයි පේන්නේ. වැරදිකරුවෝ බවට ප්‍රතිවාදී හතුරු හැටියට වෙන්නේ. එතකොට මේ ප්‍රතිවාදී හතුරව ඕන විදිහට අර්ථකථනය කරන්න පුළුවන්. දැන් මොකද හේතුව? මේ අපි දන්නවනේ මේ පාර්ලිමේන්තුවේ ඇතුළෙම හම්බන්තොට ගල උමා ඔය හිල හා මේ ඔක්කොම මේක ඇතුළේ කියපුවානේ. එතකොට මේ 149ක් වෙච්ච ජනතාව ගම්මල ඉන්නේ. එතකොට අර ගම්මල අර උසාවිය බාර දෙනවානේ අර. දැන් ලාල්කාන්ත මහත්තයා කියපු විදිහට මේගොල්ලෝ මේක පත්වීම දෙන්නේ. දැන් අපේ රටේ මේ රටේ තියෙන අධිකරණ පද්ධතිය එහෙම පත්වීමක් දෙන්න බෑනේ කරු සභාපතිතුමනි. එහෙම දෙන්න බෑනේ. දැන් ආණ්ඩුවක් ගත්ත කියලා අපිට පුළුවන් ද මේ ආණ්ඩුවේ මෙන්න මේ ආවල් අධිකරණයට මිනිසුරුවරයෙක් කියලා පත් කරන්න බෑ. ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒ අවශ්‍ය ක්‍රමවේදය නැතුව ලාල්කාන්ත මහත්තයා පත් කරනවා ගමේ ඉන්න ඒගොල්ලන්ගේ ඒවිපි කර වැඩ කරපු ඒ හොඳ මිනිස්සුන්ව පත් කරනවා. අර හොඳ පාරිශුද්ධ මිනිස්සුන්ව පත් කරනවා. ඒ මිනිස්සුන්ව පත් කළා ඒ මිනිස්සුන් දෙනවා. අපි හිතමු දැන් ඒගොල්ලෝ පත් කරයි සමාජලාට පරණ සිස්ටම් එකෙන් නම් පස් දෙනයි. ඒකට කියන්නේ ඒ කමිටුවක් පත් කළා ගමේ ඉන්න අන්න මුලින්ම තෝරනවා අර අපිට ඡන්ද නොදීපු අය. ඉතින් යාට චෝදනාවක් තියෙන්න බෑ. ඡන්ද නොදීපු එක්කෙනාට චෝදනාවක් තියෙනවා. චෝදනාවල ඉස්තුවේ මොනවා හරි දානවා. අරක කරා මේක කරා මේ විදිය කළා මොනවා හරි දානවා. ඒ දැම්මට පස්සේ අර අධිකරණය මොකද තීන්දුව මරා දාන. මම මේ කියන වෙච්ච දෙයක්. මම කියන වෙච්ච දෙයක් 88 89 එහෙම තමයි උනේ. හැබැයි එතකොට ආර්ථිකයේ පොඩි හොඳ වීමක් වෙයි. ඒ කොහොමද වෙන්නේ? ඒ 152යි නම් ගන්නෙ 149න් අඩු ගන්න 120ක් 25ක් මරා දැම්මොත් එහෙම ආර්ථිකයේ හොඳයි. ඉල්ලීම් මිල්ලන්නේ නැහැ. ගොඩක් මැරිලා ආයෙත් එක මේ අධිකරණ පද්ධතිය වගේ රක්ෂිත බන්ධනාගාරය දියන්නෙත් නැහැ. වැරදිකාරයා විහිරේ දියන්නෙත් නැහැ. රක්ෂිත බන්ධනාගාරය කිව්වත් කන දෙන්න ඕනේ. බන්ධනාගාරය. හිරේ ඇරියත් කන දෙන්න ඕනේ. ජීවිතාන්ත දක්වා හිරේ ඇරියත් තුන් වේලම කන්න දෙන්න ඕනේ. ලයිට් බිල, වතුර බිල මේ ඔක්කොම දෙන්න ඕනේ. හැබැයි මේ කියන විදිහට මේ සැකවයිද කියන අයව ගමෙන් නම් උසාවියේ නඩු අහන්නේ. ගමෙන් නම් නඩු අහන්නේ කිසිම සැකයක් නැහැ. ගරු සභාපතිතුමනි රටේ ජනගහනය අඩු වීම තුළින් ආර්ථිකයට හොඳ සුදක් වෙයි කියලා අපි හිතනවා. මේ එක පැත්තක් අපි දැකපු අහපු. අනිත් පැත්තෙන් මොකද්ද වෙයි? අනිත් පැත්තෙන් ආර්ථිකය හදන්න අපේ රටේ ඉන්නවා මහා පරිමාණයේ දේශීය ව්‍යාපාරික. තාම හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නවා. මම නම් කියන්නේ නැහැ. ඔබතුමා දන්නවා ප්‍රධාන ව්‍යාපාරිකයෝ ඉන්නවා. එයා පුංචි තැන්වලින් ගිහිල්ලා සමහර ව්‍යාපාරිකයෝ රුපියල් 75ක් අරන් ආවිල්ලා තමයි කොළඹට ඇවිල්ලා දෙහි විකුණලා අද ප්‍රබල ව්‍යාපාරිකයෝ. සමහරු තෙල් බේත් පෙට්ටිය ඔළුවේ තියන් ගිහිල්ලා අද ප්‍රබල ව්‍යාපාරිකයෝ. එතකොට ඒ අයගෙන් බලයි රුපියල් 75 අරන් ගල දින ගොඩක් හම්බ කරලා. එච්චර තියන් ඉන්න බෑ. ඒකෙන් දෙන්න වෙනවා. එහෙමත් ගන්න පුළුවන්. එතකොට වාහන දෙක තුනක් තියෙනවා නම් එච්චර බෑ. එකක් තියාගෙන ඉතුරු අනිත් යාට දෙන්න. ඒ ආර්ථික ප්‍රතිපත්තියත් ඒගොල්ලන්ට යන්න පුළුවන්කමක් තියෙයි. ඒ මේ කියන විදියට. දැන් මේ අපිට කියන්නේ නැහැනේ. අපිට කොයි වෙලාවත් කියන්නේ නැහැ මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය කියලා. අමතිවරු සහ මන්ත්‍රීවරු පඩි ගන්නෙ නැහැ. පඩි ඕනෙත් නැහනේ. අපිට වගේ නෙවෙයි හැමෝටම තමන්ට අවශ්‍ය කරන ජීවිතය ගෙනියන්න අවශ්‍ය කරන හැමදේම හම්බ වෙනවා. ෂර්ට් එක ඔබතුමාට දීලා නැහැ කවුරුවත් එහෙම ෂර්ට් එක. කවුරුත් දීලා නැහැ. දීලා නැහැ. ඔබතුමාට ඔබතුමාම ගන්න ඕන හම්බ කරන එක. ඒගොල්ලන්ට හම්බ වෙනවා. ෂර්ට් එක හම්බ වෙනවා. කලිසම හම්බ වෙනවා. යට ඇඳුම් හම්බ වෙනවා. ඔක්කොම සහෝදරයෝ දෙනවා. එයින්ද ඕන්නෑ පඩි. එතනත් මුදලක් ඉතුරු වෙනවා.
යානවාහන ගන්න එකුත් නෑ. ඕනේ නෑ නේද ආදර්ශයක් දෙන්න එපේ. රටක් හැර ආදර්ශයක් දෙන්න. ඒවත් ඕනේ. Remember you have one more minute. Yeah. ඒ නිසා ගරු සභාපතිතුමනි මේක ආර්ථික ප්‍රතිපත්තියට තමයි පෙන්වන්නේ. මම මේ කිව්වේ මේ ගෙන යන වැඩපිළිවෙල ගැන.